අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කපුටි චිත්‍රපටය ගැන. අද අපි ඇවිල්ින්නේ වැල්ලවත්ත සැවොයි ප්‍රීමියරයකට. අද කපුටි චිත්‍රපටයේ මංගල තිරදර්ශනය. ඉතින් හර්ෂ උඩගත් මහත්මයාගේ තවත් දැවැන්ත නිර්මාණය. ඉතින් අපි චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ගිහලා චිත්‍රපටය බලලා එනවා. බලලා ඇවිල්ලා මොනවද ඉස්සර කියන්නේ? ජීවිතේ සමහර ප්‍රශ්න අපි විහිං දාගත්ත ප්‍රශ්න නෙවෙයි. ඒ ප්‍රශ්න අපි හොයාගෙන ආවා. වැරදෙන්නේ වැටිච්චෝ නෙවෙයි. හොඳයි මයිතේ මේ වෙලාවට ඉතුරු ඉන්නවා සෙනාලි පොන්සේකා. කපුටි අයිබෝන් කපුටි චිත්‍රපටයේ සෙනාලි අක්කගේ රංගනය අතිසාර්ථකයි බොහොම ආදරණීයයි. අනික මා ආසාවෙන් බලන් හිටියේ. ඉතින් අපි ප්‍රධාන චිත්‍රපටයක බලමු. කපුටි චිත්‍රපටය. අපි කතා කරමු පොඩ්ඩක් ඒ ගැන. ඇත්තටම ඔව් ඒ කියන්නේ මගේ කලින් කරපු චිත්‍රපට දෙකක් ප්‍රේක්ෂක අතරට ආවා. ඉතින් ඒ සිනමා නිර්මාණ දෙකම ගත්තොත් ඓතිහාසික නිර්මාණ. ඉතින් ඒ ඓතිහාසික නිර්මාණත් එක කපුටි කියලා කියන්නේ මගේ තෙවන චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයේ මගේ චරිතය ගැමි චරිතයක් නමුත් මේ චරිත නිරූපණය වෙන විදිය සහ මේ චිත්‍රපටයේ තියෙන ඒ ස්වභාවයම එහෙම් පිටිම වෙනස් නිර්මාණයක්. ඉතින් අපි ගත්තොත් කමර්ෂල් කියලා කියන එකේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ කමර්ෂල් චිත්රපටයක් වෙලා තියෙන්නේ කබඩි කියන එක. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම කතා කරනවානේ මේකේ සින්දු තියෙනවා නැටුම් තියෙනවා. ඉතින් මේ විදිහට මම ප්‍රේක්ෂක අතරට එන පළවෙනි වතාව. ඉතින් ඒකින්ද මට මේක අලුත් අත්දැකීමක්. ගොඩක් සන්තෝෂෙන් ආසාවෙන් කරපු නිර්මාණයක් තමයි කබඩි කියලා කියන්නේ. හරි ආදරෙන් කරපු නිර්මාණ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ කියන්නේ ලොකු අභියෝගයක්. මොකද මේ චිත්‍රපටය නිර්මාණ කරන්නේ අපි ගිල්ලි එහෙම නැත්නම් ඕක්කාඩු එහෙම නැත්නම් තේවර මෙවැනි ප්‍රතිනිර්මාණයේ වෙච්ච නිර්මාණ වලින් අරගෙන සිංහල භාෂාවෙන් අපේ සිංහල අපේ ශ්‍රී ලාංකිකයන්ට හරියන විදිහට තමයි මේ නිර්මාණය. ඉතින් ඒක ලොකු අභියෝගයක්. මොකද ඒ චිත්‍රපටයේ කලින් ගිල්ලි විදිහටත් ඕක්කාඩු විදිහට තේවර විදිහට මිනිස්සු අතරට ගියපු හින්දා මිනිස්සු ආදරය කරන චිත්‍රපටයකින් මේක සිංහල චිත්‍රපටයක් කරනකොට පොඩි අභියෝගයක් එනවා. ඉතින් අපි හිතනවා ඒ අභියෝගය අපි ජයගත්ත කියලා. අපිට තියෙන සම්පත් එක්ක අපි ලොකු කට්ටක් කෑවා මේ නිර්මාණය කරන්න මමත් අමිල අයියත් විශේෂයෙන්ම අමිල අයියා. ඉතින් ගොඩක් සන්තෝෂයි අද නිර්මාණය දකින්නකොට අපේ අපි ඒ කාපු කට්ටේ ප්‍රතිඵල තියෙනවා කියන එක මට පේනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ බලන මේ ප්‍රේක්ෂකයන්ටත් අපේ ආදරණීය ආදරණීය රසික රසිකාවියන්ටත් ප්‍රේක්ෂකයන්ටත් එන්න මේ චිත්‍රපටයත් නරඹන්න චිත්‍රපටයේ නලබලා ඔයගලගේ ගුණදොස් කියන්න. ඉතින් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක් චිත්‍රපටයක් මේ තැනට ඔයගලන්ට බුට්ටුවට වාඩි වෙලා සිනමා ශාලාවට ගිහලා බුට්ටුවට වාඩිලා චිත්‍රපටය බලන් දැන්න ගියන ගොඩක් වේසමාන්තලු. ඒ කට්ට කොච්චරද කියලා මම දන්නවා. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආදරා කරනවා. එන්න ඇවිල්ලා කපුටි චිත්‍රපටයේ අද සිට දිනෙ දින සෑම සිනමා ශාලාවකම නරඹනවා. ඉතින් කපුටි චිත්‍රපටයේ සාර්ථක වෙන්න කියලා අපි සුබපතනවා. බොහොම ස්තුතියි. ඉතින් අපිට අදහස් දක්වන එකට ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. තරඟයක් දිනන්න වැදගත් වෙන්නේ ශාරීරික ශක්තියට මානසික ශක්තිය. අපිට ඒක තියෙනවා. කවුද මෙයා මේ රවට්ටන්නේ? තමුම්මයි මිනිහෝ රවටින්නේ. කවද හරි තමුන් ලොකු කරදරයකට පැටලෙනවා. මගෙත් මේගොල්ලෝ එකතුලා ඉන්නවා අම්මිල කරුණානායක. කබඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන ධීරයා. ඉතින් වෙනස් විදිය අත්දැකීමක් වෙනස් විදිය රංගනයක්. අපි පලිනතාවට දකින්න ඔබගේ අතිවිශිෂ්ටයි රංගනය බොහොම ආදරණීයයි. ඉතින් අපි කපට කතාරුන් කබඩි චිත්‍රපටය ගැන. අපේ චිත්‍රපටය ගැන කිව්වොත් ඇත්තම නිරූපණ ශිල්පියෙක් විදිහට මම මුලදී කිව්වාගේ මම ආපු ගමන සහ මම දක්වපු දායකත්වය ගැන මම සෑහීමකට පත් වෙලා සිටියත් සිනමා ජීවිතයේ රංගන ක්ෂේත්‍රය පිළිබඳව මට ලැබුණු ඔපචුනිටීස් ගැන මට ලැබුණු අවස්ථාවන් ගැන මම ලොකුවට සෑහීමකට පත් නොවී සිටපු අවස්ථාවක මට මේ නිර්මාණය සඳහා ආරාධනා කර කිරීම ගැන මම අධ්‍යක්ෂකවරයාට සහ නිෂ්පාදකවරයාට ස්තුතිය පුද කරනවා. ඉතින් රංගන ශිල්පියෙක් විදිහට මම හිතනවා මේ චරිතය තුළ විවිධ පරාසයන් මාහට ස්පර්ශ කරන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ ඒක ඇත්ත කෙනෙක්ට හම්බ වෙන දුර්ලභ අවස්ථාවක්. මොකද මේ හාස්‍ය ආදරය ක්‍රීඩාව එතකොට ජවය උපයෝගී වෙන ඒ විතරක් නෙවෙයි තව විවිධ පරාසයන් ගණනාවක් මේ චරිතය තුළ මාට ස්පර්ශ කිරීමට අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතනවා මම ඉස්සල කිව්වා වගේ ඒක මගේ වාග්යක් කියලා. ඉතින් මගේ හිත තුළ විශ්වාසයක් තියෙනවා මම මේ චරිතයට සාධාරණයක් කරා කියන එක. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඇවිල්ලා බලලා ඔගොල්ලෝ තමයි ඒක සනාථ කරන්න පුළුවන් ඇවිල්ලා බලන්න කියලා චිත්‍රපටය. රංගන ගැන කතා කරොත් එහෙම අපි හින්දි ඒ තෙලුගු බොලිවුඩ් චිත්‍රපටයක් නරඹුවා සමානයි අතිවිශිෂ්ටයි රංගනේ. ඉතින් හරිම ආදරණීයයි හරිම ඇඟින් බරයි. ඉතින් ෆයිටින් අතිවිශිෂ්ටයි. ඉතින් ප්‍රේක්ෂකයන් ආදරණීයව මතක් කරන ඇවිල්ලා කබඩි චිත්‍රපටය නරඹන්න කියලා සෑම දිවයින සිට සෑම සිනමා ශාලාවකම අප්‍රේල් 10 වෙනිදා අද සිට නරඹන්න පුළුවන්. ඉතින් අපි සුපතන අය කබඩි චිත්‍රපටය සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අපි දෙන අදහස් ගන්න ඉදන ගොඩක් ස්තුතියි. බුඩ ගන්නවා. ද
ඉතින් හර්ෂ උඩගන්ද මහත්මයාගේ කබඩි චිත්‍රපටය ගැන මොනවද කියන්නේ? හර්ෂ උඩගන්දත් එක්ක මම සහභාගී වෙන දෙවන චිත්‍රපටය. මම ඔහුත් එක්ක වැඩ කරේ ගෝඩි චිත්‍රපටයේ හරහා ප්‍රධාන චරිතයක. ඉතින් ගෝඩි චිත්‍රපටයෙන් පස්සේ කබඩි නිර්මාණය කරනවට මට ආරාධනා කරයි. මේ ආරාධිත චරිතයකට දායක වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඇත්තට මේ ආරාධනාව කැමැත්තෙන් බාරගත්තා. මොකද තරුණ අධ්‍යක්ෂකවරයෙක් විදියට ඉතාමත් නිර්මාණශීලී අලුත් අදහස් තියෙන හොඳ වැඩක් කරන්න පුළුවන් තරුණ අධ්‍යක්ෂකවරේ. ඉතින් ඒ නිසා මම කැමැත්තෙන් ඒ ආරාධනාව බාරගත්තා. අතරම සුපිරි චිත්‍රපටයක්. මම හිතනවා මේ කාලයේදී අර හැමෝටම වෙනසක් අවශ්‍ය කරා, නැවතත් සිනමා වේ රසවින්දනය අවශ්‍ය කරා, නැවතත් චිත්‍රපට බලන්න ආසාව තිබා. මේ හැම දෙයකටම හොඳම දෙයක් බවට, හොඳ සංදිස්ථානයක් බවට පත් වේවි කබඩි චිත්‍රපටේ. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා එන්න කබඩි බලන්න. ඉතින් ඉතාමත් ලස්සන චිත්‍රපටයක්. කුතුහලය, විනෝදය, පවුලේ සැමට හැමෝටම එකතු වෙලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් හර්ෂ උඩගන්ද කියන්නේ තරුණ අධ්‍යක්ෂකවරේ. විනෝ අධ්‍යක්ෂකවරු රසක් එක්ක චිත්‍රපට කරලා දෙනවා. ඉතින් ඒත් එක බලද්දී හර්ෂ ගැන මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? ඔව් මම අර කලිනුත් සඳහන් කරේ ඒ නිසාමයි. ඒ කියන්නේ ඔහුත් එක්ක මම පළවෙනි චිත්‍රපටයේ වැඩ කරනකොට මට තේරුණා ඔහුගේ තියෙන ඒ අලුත් අත්දැකීම් ඔහු කොහොමද එකතු කරගන්නේ කියන දේ. ඉතින් ඇත්තම ඔහුට හොඳ උනන්දුවක් තියෙනවා අලුත් දේවල් අත්හදා බලන්න, අලුත් දෙයක් හඳුන්වා දෙන්න. ඒ කියන්නේ හැම දෙයකටම. ඉතින් ඒ කාරණාවත් එක්ක තමයි ඔහුගේ කබඩි චිත්‍රපටයට මට ආරාධනා කරපුවා මම එකතු වුණේ. සහ අර කොච්චර නිර්මාණය කරත් නිර්මාණයේ එලි දක්වන්න කියලා පොලිමේ හරි ඉඳලා හරි තමන්ගේ නිර්මාණය කරන නිර්මාණකරුවෙක්. ඉතින් චිත්‍රපටයේ සාර්ථක නැ සූපතනවා. ඒ වගේම අපිත් එක්ක අදහස් දක්වන්න එක්තු වෙන ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා කබඩි චිත්‍රපටේ නරඹන්න එන්න කියලා. ගොමි ස්තුතියි. නම් මම ඔළුවට අත තියන්න එන්න එපා. ආච්චිගේ ඔළුවේ අත තියලා දිවුරලා කිව්වා. උඹ මේ පාර විභාගෙන් පිටිරිකෙන් පළවෙනියම වෙනවාමයි කියලා. කොහො ආච්චි? ආච්චි පිටි. මල මචං. ආ? අයි මචං? යකෝ කෝල් එකට. ආ. මම ඉතින් මලදුන රජිත හිරා. කබ්ලි චිත්‍රපටියේ ප්‍රධාන චරිතන කමාන මොනවද කබ්ලි කරනවා කියන දේ අපි කතා කරමු. අතරම මේ අවස්ථාවේදී ආදරණීය ප්‍රේක්ෂකයන්ට අපි ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපිට ආදරය කරන සිංහල සිනමාවට ආදරය කරන ඔබව අපිට තදින්ම අවශ්‍ය මොහොතක් මේක. මොකද සිංහල සිනමාව අවුරුදු දෙකක් තිස්සේ වැසී ගිය මොහොතක අපි අභියෝගයේ බාර අරගෙන සිංහල සිනමා පටයක් රසවින්දනය කරන්න පුළුවන් සුන්දර සිනමා පටයක් අපි නිර්මාණය කර අපේ කණ්ඩායම අර්ෂ උඩගන්ද ඇතුළු නිශාන්ත් ජයවර්ධන ඇතුළු අප කණ්ඩායම. ඉතින් අපි වගකීම දැන් ඔබ වෙත පවරනවා. සිංහල සිනමාව රැකගැනීමේ වගකීම ඔබ වෙත පවරනවා. එන්න ආදරයෙන් අපව වැළඳගන්න, අපේ නිර්මාණය වැළඳගන්න, සිංහල සිනමාව රැකගන්න, ප්‍රේක්ෂකාගාරයේ හිස් කරන්න නැතුව සීට් වලින් පුරවන්න එන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ වේදනා කඳුලලි මට කියෝ හඬවන්න මාගේ නෙත් දිලේ. හොඳයි මේ වෙලාව මගත ඉක්ලලා ඉන්න හර්ෂ උඩගන්ද මහත්මයා චිත්‍රපට දෙවන්ත අධ්‍යක්ෂකවරයා එමුකොත් හරිද මම කබඩි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මම මේ වෙලාව ඉක්ලලා ඉන්නවා කබඩි චිත්‍රපටයේ අති දෙවන්ත නිර්මාණය දෙවන්ත සිනමා නිර්මාණය. ඉතින් මේ චිත්‍රපටය ගැන මාට මොනවද කියන්නේ? මේ චිත්‍රපටය මගේ 6 වන අධ්‍යක්ෂණේ චිත්‍රපට 6ම කරපු 6ම 2016 ඉඳන් මේ දක්වා 6ම රිලීස්. ඉතින් ඒක මම ලැබපු අධ්‍යක්ෂකවරයෙක් කියන ලොකුම ජයග්‍රහණයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ මම හිතන්නේ මම කරපු අනිත් චිත්‍රපට වල දැවැන්ත වියදමක් දරපු දැවැන්ත කාස්ට් එකක් ඉන්නේ. හොඳ මම හිතන්නේ හයි බජට් වැඩක්. ඉතින් මේ චිත්‍රපටය මම හිතන ආදරණීය ප්‍රේක්ෂකව ආදරෙන් වැළඳගනී. yavi yavi pavi pavi etin etata igillila yavi yavi pavi pavi etata igillila eka mela mage thike thula innawa didi darshan aya thama kiyuwe mata idiye kila kiyanne kiyala man thanna ei kila kabadi chitrapati kelima gulo merage jan taranga paana koma dahala pudu karala vidithila vinasa karala dana right ithin api katharum kabadi chitrapati gen එකෙනේ විලන් කැරක්ටර්ස් දැන් මම කිව්ස් විස්සක් කරලා තියෙනවා. එජිටි කැරක්ටර්ස් මොනවා ඉතින් අපි බැලුවේ අනේ ඒක තමයි විලන්. නමුත් මම හිතනවා මේකත් විලන්. මේකත් වඩා විලන් කැරක්ටර්ස් තියෙනවා පිටරන්. මට මේක අලුත් ස්කෝලයක් වගේ. ඉතින් දැන් ගබඩි මට දැන් මීට වඩා ඉගෙන ගන්න පුළුවන් මට්ටමක් තියෙනවනම් මට ඊළඟ ෆිල්ම් එක මට කරන්න පුළුවන්.
ඒකේ මම හිතන්නේ මේක ඇතුලේ උඩරිම පෙන්දෙන්න සිද්ධ වුණා සෝ දැන් මට විශ් කරපු කට්ටියගේ මට දැනගන්න පුළුවන් මගේ ප්‍රතිචාරය ඇටියට සෝ මම මගේ වැඩේ මම කම්ප්ලීට් කරලා තියෙනවා ලස්සනට කියලා සෝ එහිඳ අර බිලියන් ඩොලර් ධර්ම රාජ්‍යයකට මම හරි ආසයි අනිවාර්යයෙන්ම ඉතින් මේ අපි බොලිවුඩ් හින්දි චිත්‍රපටයක් බලනකොට ඒ ෆිල්ම් එකක දින සීන් එක වගේ අපේ ආදරණීය කපල් එකට එන දුෂ්ටය විනෝ වගේ හැඟීමක් දැනෙනවා අතර මේ සිංගල චිත්‍රපට බොහොම සතුටුයි මේ වගේ චිත්‍රපට නිර්මාණය කිරීම ගැන හර්ෂවර්ධන කන්ද මාත්මය අමතක කරනවා ඉතින් අයි අපි සුප්‍රාර්ථනා කරනවා කබඩ චිත්‍රපටය අනිවාර්යයෙන්ම අතිසාර්ථක වෙන්න කියලා ඉතින් අපිත් එක්ක අදහස් දක්වන එක ගැන බොහොම ස්තුතියි Thank you very much. CD එකක් බලාපොරොත්තු වෙන්න එපා. ලාංකික සිංහල සිනමා තියෙන අපේ අතේ. ඒ හින්දා අපි ප්‍රොඩියුසර්ව රැකගත්තොත් තමයි අපි ඊළඟ මට්ටමට යන්න පුළුවන්. So ටිකට් අරන් බලන්න එන්න අපිත් එක්ක බලන්න. Thank you very much. CD නසගෙනම නෙමෙයි. ඒරියාකේ හොඳම නළුවක් මම. හොඳම නළුවට සම්මාන ගන්නෙත් මම. එදිනව තමුන්ට බාර දෙන්න මොකද තම උසාවියද? හොඳයි මයත මේකට ඉන්නව අනුජ් රණසිංහ ඔව් අනුජ් අයියා කබඩි දවස් දෙක නිර්මාණය මොකද්ද කියන් දිනවට මේ ගැන කබඩි මම හිතන්නේ හර්ෂ කියන්නේ ඉතින් මගේ හොඳ මිත්‍රයා වගේ මගේ සහෝදරයා සිනමාවේ සහෝදරයා ඉතින් සිනමාවේ සහෝදරයාගේ තවත් එක විශිෂ්ට නිර්මාණයක් ඉතින් මේ නිර්මාණයට යම් කිසි ප්‍රමාණයකින් හරි දායක වෙන්න මට අවස්ථාවක් ලැබුණා මම ඒකට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා හර්ෂටත් නිශාන්ත ජයවර්ධන අපේ प्रेक्षक ඉතින් අප්‍රේල් 16 වෙනිදා සිට දිවයිනේ තියෙන සෑම සිනමා ශාලාවක මේ චිත්‍රපටය නරඹන්න පුළුවන්. ඉතින් හර්ෂණගත් මහත්මයාගේ දේවන්ත නිර්මාණය, දේවන්ත චිත්‍රපටය. ඉතින් මේකේ රංගමාන සීලුම නළුවන් එක්ක අපි කතා කරලා ඔවුන්ගේ අදහස් දැනගත්තා. හරි ආදරණීයයි. ඒ වගේම සිනාලි ෆොන්සේකා, අමිල කරුණානායක අති දේවන්ත රංගනයක් රංගනකින් දායක කරන මේ චිත්‍රපටයට. ඉතින් අපි සුපතනවා මේ චිත්‍රපටයේ ඉන්න සීලුම දෙනාට. ඉතින් ආදරණීයව මතක් කරනවා නවදාර ප්‍රේක්ෂකයන්ට අවිල්ල මේ චිත්‍රපටය නරඹන්න කියලා. ඉතින් अदर समय सुधन अनिवार्य अमीशा यूट्यूब चैनल का सब्सक्राइब कर दियागा नहीं तो रोलन बोलवा अनिवार्य में वीडियो का दावोगा मैं नरबान थी अमीशा यूट्यूब चैनल सब्सक्राइब कर ला बेल का रिंग कर दियागा नहीं मत करना मैं ऐना दर समय जय